අයිබෝවන් යහපත් දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. සුන්දර ඉරිදාවේ අපි ඔබව මුණ ගැහෙනවා. ඔබ ගැන කොහොමද හිතන්නේ? මොනවද හිතන්නේ? මොමුචි යෝජනාවක් කරන්නද? ඔයා ගැන ඔයා හිතනවට වඩා තව පොඩ්ඩක් වැඩිපුර හිතන්න. එහෙම නැත්නම් ඔබේ ශක්තියන් ගැන ඔබ හිතාගෙන ඉන්නවට වඩා තව ටිකක් වැඩිපුර හිතන්න. ඔබට ඔබ දන්නා තරමට වඩා ඔබේ ශක්තිය තවදුරටත් වැඩිපුර දෙයක් තිබෙනවා. ඒ ශක්තිය හොයාගන්න උත්සාහ කරන්න. ඒක නිසා තමන් පිළිබඳව විශ්වාසය තවදුරටත් වැඩි කරගෙන ජීවිතයට යහපත් වෙමි. මොන දෙමු කියන කාරණාවත් එක්ක අද දවසේ අපි වැඩසටහන අපි ආරම්භ කරන්න සූදානම් වෙනවා. අපි පළවෙනි විශේෂාංගයේ බවටපත් වෙන්නේ හැමදාමත් ජාත්‍යන්තර පිළිබඳව කතා බහ කරන වැදගත් මාතෘකාව. එහෙම නැත්නම් වැඩිපුරම කතා බහ වෙන කාරණා පිළිබඳව අපි තවදුරටත් විශ්ලේෂණාත්මකව ඔබත් සමග යමක් බෙදා හදා ගැනීම. ඒ සඳහා අදත් බොහොම ගෞරවයෙන් ආරාධනා කළා ජාත්‍යන්තර විශ්ලේෂක රසික ජයපොඩි මහතාට. අයිබෝන් රසික. අයිබෝන් රසික, අපි මේ ඉරාන ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් තමයි අපි අද දවසේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ දවස්වල සමාජය වැඩිපුරම කතා බහ වෙන, ලෝකෙ වැඩිපුරම කතා බහ වෙන මාතෘකාව බවට පත් වෙලා තියෙනවා. ඉබ්‍රාහිම් රයිසිගේ මරණය පිළිබඳව මේක ඇත්තටම මොකක්ද මේ සිදුවීම කියන කාරණාව පොඩ්ඩක් පැහැදිලි කරගත්තොත්, මේක කුමන්ත්‍රණයක්ද, එහෙම නැත්නම් හදිසි තත්ත්වයක්ද, සාමාන්‍ය උන අනතුරක්ද, මොකක්ද මේ තත්ත්වය ඔබට පේන විදිහට? දැන් අපි මීට සති දෙකකට කලින් කතා කළා මේ ඉබ්‍රාහිම් රයිසි ජනාධිපතිවරයා පාකිස්තානයේ සංචාරය කළා. පාකිස්තානයේ සංචාරය කළා ඔහු ලංකාවටත් ආවා. ඉතින් මේ සංචාරය ගැන සහ මොකක්ද ඔහු මෙයින් බලාපොරොත්තු වෙන්නේ කියන කාරණා අපි කතා කළා. ඉතින් අද අපිට කතා කරන්න සිද්ධ වෙනවා ඔහුගේ මරණය ගැන. එහෙම තමයි දේශපාලනයේ ස්වභාවය. මේ මේ ඒක තමයි මගේ දැන් ලෝකෙත් ස්වභාවය. ඉතින් දැන් මේ ගුවන් අනතුර, ඒ කියන්නේ ඉරානයේ ඒ භූමි ප්‍රදේශය තුළ නැගෙනහිර අසර්බයිජාන්, ඊස්ට් අසර්බයිජාන් කියලා තියෙනවා පළාතක්. මේ පළාත තුළ තමයි මේ ගුවන් අනතුර සිද්ධ වුණේ, මේ හෙලිකොප්ටර් අනතුර සිද්ධ වුණේ. එතකොට මේ ඉරාන ජනාධිපතිවරයා අසර්බයිජානයේ වේල්ලක් විවෘත කිරීමකට සහභාගි වෙලා, දැන් ලංකාවෙත් ආවේ වේල්ලක් විවෘත කරන්න, ඒ වගේ වැඩකටම සහභාගි වෙලා අසර්බයිජානයේ. අසර්බයිජානය කියන්නේ ඉරානයට යාබද රට එක රටක්. ඉතින් ඒ අසර්බයිජානයේ මෙහෙම වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙලා ආපහු ඉරානය බලා එන අතරතුරදී තමයි මේ ගුවන් අනතුරු සිද්ධ වෙලා ඉරාන ජනාධිපතිවරයා මරණයට පත් වුණේ. හෙලිකොප්ටර් තුනක් ඔහු සමග ගමන් කළා. ඔහු මැද හෙලිකොප්ටරේ, වගේම ඔහුට පිටිපස්සෙන් සහ ඉස්සරහින් තවත් හෙලිකොප්ටර් දෙකක් ගමන් කළා. ඉතිරි හෙලිකොප්ටර් දෙක ප්‍රශ්නයක් නැතුව ඇවිල්ලා තියෙනවා. ඉරාන ජනාධිපතිවරයා ගමන් කර හෙලිකොප්ටරය කඩා වැටලා තියෙනවා කඳුකර ප්‍රදේශයක. එද්දී ඔහු සහ ඉරානයේ විදේශ අමාත්‍යවරයා ඇතුළු, ඒ වගේම ඒ නැගෙනහිර අසර්බයිජාන් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා, මේ කියන්නේ ආණ්ඩුකාරවරයා, මේ වගේ කීප දෙනෙක් මරණයට පත් වෙලා තියෙනවා. එතකොට මේ සිදුවීම මේ ලෝකයේම එක්තරා දුරකට කම්පනයකට පත් කළ සිදුවීමක් වුණා. මේක එක පැත්තකින් මේ සිදුවීම සිද්ධ වෙච්ච ගමන්ම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණේ මේක කිසියම් කුමන්ත්‍රණයක්. ඒ කියන්නේ මේ ලෝකයේ මේ ගුවන් අනතුරු කියන දේවල් පිටිපස්සේ බොහෝ වෙලාවට විවිධාකාර කොන්ස්පිරසි තියරීස්, කුමන්ත්‍රණ න්‍යායන් හැදෙනවා. ඒකේ උදාහරණයක් දැන් ලංකාවේදී උපාලි විජේවර්ධන ගුවන් අනතුරකින් මියගිය අතුරුදහන් වුණා. තාමත් ඒ සම්බන්ධයෙන් විවිධාකාර කොන්ස්පිරසි තියරීස්, කුමන්ත්‍රණ තියරීන් මේ තියරි හදනවානේ. ඒ වගේම තමයි ලෝකේ පුරාම එහෙම තමයි. ඉතින් මේ වගේම කුමන්ත්‍රණ තියරි, කොන්ස්පිරසි තියරීස් මේ ගුවන් අනතුර සිද්ධ වුණත් එක්කම විශාල වශයෙන් ලෝකේ පුරාම පැතිරෙන්න පටන් ගත්තා. විශේෂයෙන් මේක පිටිපස්සේ මොසාඩ් සංවිධානයේ ඉන්නවාද, ඒ කියන්නේ ඊශ්‍රායලයේ රහස් සතු සේවය වෙන මොසාඩ් එක මේක පිටිපස්සේ ඉන්නවාද කියන. මොකද මොසාඩ් එක මේ විදිහේ විවිධාකාර මෙහෙයුම් සිද්ධ කරලා පහුගිය දශක කීපය පුරාම ඉතාම ප්‍රසිද්ධයි මොසාඩ් එක විවිධාකාර මෙහෙම රහසිගත යටිබිම්ගත මෙහෙයුම් දියත් කිරීම සම්බන්ධයෙන්. ඒක එක පැත්තක්. ඒ වගේ මේක පිටිපස්සේ ඇමරිකාවේ ඉන්නවාද, CIA සංවිධානයේ ඉන්නවාද, එහෙම නැත්තම් මේක ඇත්තටම ගුවන් අනතුරක්ද, ඒ කියන්නේ එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. මේ කාලගුණ තත්ත්වය මත මීදුම වැසි සහිත කාලගුණයේ මේ හැම දෙයක් එක්කම එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද කියන එකත් ඒ ගොඩක් දෙනකොට මතුවුණු ප්‍රශ්නයක්. ඉතින් මේ වෙනකොට නම් ඒ කියන්නේ ඉරානය කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැහැ මේක කුමන්ත්‍රණයක් කියලා. එහෙම කුමන්ත්‍රණයක් කියලා මේක පිටිපස්සේ රහසිගත මෙහෙයුමක් තිබ්බයි කියලා ඉරානය කාටවත් ඇඟිල්ල දිගු කරන්නේ. ඉරානය ඉතාම පරිස්සමෙන් තමයි මේ සම්බන්ධයෙන් වන sannivedanaya ඒක කලමනාකරණය කරගන්නේ. ඉතාමත්ම බොහොම අර ඉතාම පරිස්සමෙන් තමයි ඔවුන් මේ සම්බන්ධයෙන් ඒ sannivedana කටයුතු කරන්නේ.
ඒවගේ ඊශ්‍රායිල් ලෙස ඇමරිකා පැහැදිලි ප්‍රකාශ කරලා තියෙනවා මේක අපේ සම්බන්ධයක් නැහැ මේ කිසිම දෙයකට අපේ සම්බන්ධයක් නැහැ කියන එකත් ඒක මුලින්ම කිව්වා වුන් නේද ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා ඊශ්‍රායිල්ෙ මුලින්ම කිව්වා එහෙම සම්බන්ධයක් නැහැ ඊට පස්සේ ඇමරිකාවත් කිව්වා එහෙම ඔවුන්ගේ සම්බන්ධයක් නැහැ කියලා කොහොම නමුත් මේ කාරණා කොහොම තිබ්බත් මේ කොන්ස්පිරසි තියරීස් එහෙම නැත්නම් කුමන්ත්‍රණ න්‍යායන් තාම නැතර වෙලා නැහැ විවිධාකාරයේ අය විවිධාකාරයේ උපකල්පන ඉදිරිපත් කරනවා කොහොම නමුත් මෙතෙන්දී කාරණා කීපයක් තියෙන බලන්න ඕනේ. ඒ කියන්නේ මේ ඉරාන ජනාධිපතිවරයා ගමන් කරේ බෙල් 212 කියන හෙලිකොප්ටර් එක. ඒතකොට මේක අවුරුදු 40කටත් අධික 40කටත් වඩා පරණ හෙලිකොප්ටර් එකක්. ඒතකොට දැන් ඉරාන ජනාධිපතිව දැන් රටක ජනාධිපතිවරයෙක් සාමාන්‍යයෙන් ගමන් කරනකොට බොහොම නවීන ගුවන් යානා ඒ වගේම විවිධාකාරයේ ඒ ගුවන් යානාත් හරියට නඩත්තු කටයුතු කරලා ඒ සම්බන්ධයෙන් කිසියම් ක්‍රමවේදයක් තියෙනවා ඒක පරිම තාක්ෂණයේ තියෙනවා මෙතන. නොසලකිලිමත් විදියට එහෙම යන්නේ නැහැ. නමුත් මේ ඉරානයේ ප්‍රශ්නය තමයි මේ පහුගිය අවුරුදු ගණනාව තුළම ඉරානයේ සම්බාධක වලට මුහුණ දුන්න නිසා ඉරානයට බැරි වුණා මේ තමන්ගේ මේ ගුවන් යානා මේ හෙලිකොප්ටර් මේවා නවීකරණය කරගන්න මේවා හරියට නඩත්තු කරගෙන යන්න ඒ සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්න ගණනාවක් දැන් බෙල් 212 කියන ඇමරිකානු හෙලිකොප්ටර් එකක් අරගෙන. ඒක මේක බොහෝ වෙලාවට මේ ඉරාන විප්ලවයට කලින් ඉරානයේ ෂා රජු ඉන්න කාලේ ගත්ත හෙලිකොප්ටරයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 1979ට කලින් අවුරුදු 40කට කලින්. එතකොට මෙහෙම අවුරුදු 40කට කලින් ගත්ත හෙලිකොප්ටරයක් අද දවසේ මේක පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම මේ විවිධාකාරයේ මේ වගේ අමාරු කාලගුණික තත්ත්වයන් යටතේ අනතුරකට මුහුණ දෙන එක එච්චර මං කියන්නේ එහෙම මහලකුවට පුදුම වෙන්න කාරණයක් නෙවෙයි. එතකොට ඒ පැත්තෙන් එතකොට මේ සම්බාධක නිසා සිද්ධ වෙච්ච ගැටලුත් එක්ක මේ තමන්ගේ ගුවන් යානා නවීකරණය කරගන්න ඉරානයට නොහැකි වීම. ඒ වගේම ජනාධිපතිවරයා ඉරාන ජනාධිපතිවරයා මේ වගේ ගුවන් යානයක පැරණි ගුවන් යානයක් ගමන් කරලා එහෙම අනතුරකට පත්වීම ඇතුලේ කිසියම් මන්දමක එහෙමනම් අර සම්බාධක වලට මේ ප්‍රශ්න වලට මේක බැර කරන්න පුළුවන්. එහෙම බලනවා නම්. නමුත් ඒ හැරෙන්න හිතන්න බෑ මේක එහෙම දැනට හිතන්න බෑ මේවා ඉතිහාසය කියන්නේ එහෙම තමයි ඒක අප්ඩේට් වෙන දෙයක්. අපිට අද දැන් පේන විදිහට නෙමෙයි ඉතිහාසය තවත් කාලෙකින් සමහර කරුණු එළිදරව් වෙනකොට ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒවා ගැන අපිට කතා කරන්න වෙන්නේ. කොහොම නමුත් දැනට මේ මොහොතේ තියෙන හැටියට මේක එහෙම කුමන්ත්‍රණයක් හරි මේක පිටිපස්සේ රහසිගත මෙහෙයුමක් උණයි කියලා එහෙම කියන්න තහවුරු කරන්න තරම් තොරතුරු නැහැ. කවුරුත් එහෙම දේවල් කියන්නේත් නැහැ. තියෙන්නේ මේ ලෝකේ පුරාම ඔය පැතිරලා යන කුමන්ත්‍රණ න්‍යායන් විතරයි. නමුත් ඒ කුමන්ත්‍රණ න්‍යායන් වලින් අපිට එහෙම නිශ්චිත නිගමන වලට එන්න බෑ. ඒක තමයි ඔය සම්බන්ධ දින කතාව. එතකොට රයිසිගේ මරණය ඉරාන පාලකයන්ට මොන විදිහට බලපෑමක් සිදු වෙමින් පවතිනවද සිදු කරනවද කියන කාරණාව ගැන කතා කරොත් කොහොමද රසික? දැන් මේ ඉබ්‍රාහිම් රයිසි කියන්නේ කවුද කියන එක අපි තේරුම් ගන්න එපා. ඉබ්‍රාහිම් රයිසි කියන්නේ ඒ බලපෑම තේරුම් ගන්න නම් ඉබ්‍රාහිම් රයිසි කියන්නේ ඉරානයේ ගතානුගතිකවාදී දැඩි මතධාරී පාලකෙක්. ඒ කියන්නේ ඉරානයේ දේශපාලනයේ ධාරාවන් දෙකක් තියෙනවා. එක ධාරාවක් තමයි 1979 සිද්ධ වෙච්ච ඉරාන විප්ලවයට පක්ෂපාතී. ඒ ඉරාන විප්ලවය රැකගත යුතුයි, ඒ ඉරාන විප්ලවය පවත්වා ගත යුතුයි, ඒ විප්ලවය සිදුණු පරිවර්තනයේ ඒ විදිහට මේ ස්වරූපයෙන්ම කිසිම වෙනසක් නැතුව දිගටම පවත්වාගෙන යා යුතුයි කියන දැඩි මතධාරී කණ්ඩායම. ඒ දේශපාලන ප්‍රවාහය. එතකොට මේ ප්‍රවාහය ඔය කාන්තා ඓතිහාසිකම් වලට විරුද්ධයි. කාන්තාවන් සම්පූර්ණයෙන්ම තමන්ගේ අර හිස ආවරණය කරගෙන සාම්ප්‍රදායික ඉස්ලාමීය ඇඳුම ඇඳිය යුතුයි. මේ වගේ විරෝධාස්වාදයේ මේ වගේ කාරණාවලට ඔවුන් කැමැත්තක් දක්වන්නේ නැහැ. අර සාම්ප්‍රදායික ඉස්ලාමීය මූලධර්ම මත පවත්වාගෙන යන ඒ මූලධර්ම මත දේශපාලනය ක්‍රියාත්මක විය යුතුයි, අධිකරණ ක්‍රියාත්මක විය යුතුයි කියන එහෙම දැඩි මතධාරී ගතානුගතිකවාදී ධාරාව තමයි එක පැත්තකින් ඉරානයේ දේශපාලනයේ තියෙන්නේ. අනෙක් පැත්තෙන් ඉරාන දේශපාලනයේ තියෙන්නේ මේ ඉරානයේ ප්‍රතිසංස්කරණය විය යුතුයි, ඉරානයේ අලුත් විය යුතුයි, නවීකරණය විය යුතුයි කියන මේ ප්‍රතිසංස්කරණවාදී නවීකරණවාදී කණ්ඩායම අනෙක් පැත්තෙන් ඉරාන දේශපාලනයේ ඉන්නවා. ඒතකොට මේ දෙගොල්ලෝ අතර තමයි ඉරානයේ දේශපාලනයේ හැමතිස්සෙම භ්‍රමණය වෙන්නේ. එතකොට දැන් මේ රයිසි නියෝජනය කරන්නේ ඉරානයේ දැඩි මතධාරී ගතානුගතිකවාදී ඒ දේශපාලන ධාරාව. එතකොට ඒ නිසා තමයි ඔහුට පුළුවන්කම ලැබුණේ මේ ඉරානයේ ජනාධිපති ධූරයට පත් වෙන්න. එතකොට ඔහු ඒ පත් වෙච්ච විදිහ අපිට කතා කරන්න පුළුවන් පස්සේ. නමුත් ඒ ධාරාව තුළ තමයි ඔහු ගමන් කරලා තියෙන්නේ. එතකොට මේ මරණයෙන් පස්සේ ඔහුම වෙනසක් වෙනවා කියන්නේ ඉරාන දේශපාලනයේ වෙනසක් වෙනවා නම් වෙන්න පුළුවන් දේ තමයි දැන් මේ මරණයත් එක්ක ඇතුණු හිඩසට වඩා ප්‍රතිසංස්කරණවාදී ධාරාව නියෝජනය කරන නායකයෙක් පත් වෙන එක. ඉරානයේ ජනාධිපති
වරයා මරණයට පත් වුණාට පස්සේ දවස් 50ක් ඇතුළත ඉරානයේ මැතිවරණය පැවැත්විය යුතුයි රටේ ව්‍යවස්ථාවට අනුව. එතකොට ඔහුගේ උපජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරපු මොහොමඩ් මුග්බ මේ වෙනකොට වැඩබලන ජනාධිපතිවරයා වශයෙන් පත් කරලා තියෙනවා. ඒ මුග්බ කියන්නේ අර රයිසි වගේම ගතානුගතිකවාදී එහෙම දැඩි ධාරාව නියෝජනය කරන කෙනෙක්. එහෙම වෙනසක් නැහැ ඔහුගේ ප්‍රතිපත්ති වල. එතකොට ඉදිරි දවස් 50 ඇතුළත පැවැත්වෙන මැතිවරණයේදී කවුද ඉරානයේ තමන්ගේ ඊළඟ ජනාධිපතිවරයා විදිහට පත් කරගන්නේ? බොහෝ දුරට මේ ප්‍රතිසංස්කරණවාදී නවීකරණවාදී කණ්ඩායම් වල කෙනෙකුට ඒ ප්‍රවාහයේ කෙනෙකුට ඉඩක් තියෙන පාටක් පේන්නේ නැහැ. මේ වෙනකොට රයිසිගේ ඒ දේශපාලන ධාරාවම නියෝජනය කරන තවත් කෙනෙක් ඉරානයේ ජනාධිපති නව ජනාධිපතිවරයා විදිහට පත් වෙයි කියලා තමයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය තියෙන්නේ. ඒ විදිහ තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම ඉරානයේ දැන් ඉරානයේ තේරුම් ගන්න ඕන දෙයක් තමයි ජනාධිපතිවරයාට අමතරව ඉරානයේ ඉන්න උත්තරීතර නායකයෙක් සුප්‍රීම් ලීඩර් කෙනෙක් වැඩි බලය තියෙන එතන නේද? එතකොට ඒ ආධ්‍යාත්මික නායකයා විදිහට කටයුතු කරන මේ අයතුල්ලා කමේනි ඔහුගේ තමයි මේ බලය විදිහට ගත්තහම ඔහු සතුව තමයි ඇත්තටම ඉරානයේ බලය තියෙන්නේ. කියන්නේ ඔහු තමයි මේ බලය ඉරානයේ සියලු මේ රාජ්‍ය යන්ත්‍රණය හසුරවන අවසන් නූල තියෙන්නේ ඔහු අතේ. එතකොට ඔහුගේ අනුදැනුම මත තමයි ඊළඟ ජනාධිපතිවරයා පත් වෙන්නේ. ජනාධිපතිවරණය තරඟ කරන්නේ කවුද කියලා තීරණය වෙන්නේ මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඉරානයේ උත්තරීතර නායකයාගේ ඔහුගේ අනුදැනුම මත. එතකොට අයතුල්ලා කමේනි කියන්නේ බොහොම පැහැදිලිවම දැඩි මතධාරී ඒ ඉස්ලාමීය මූලධර්ම මත පදනම් වෙච්ච එහෙම කෙනෙක්. ඔහු නවීකරණයට ප්‍රතිසංස්කරණයට සූදානම් බවක් පේන්නේ නැහැ. ඒ නිසාම තමයි ඔහු මේ රයිසිව මේ මෙතෙන්ට පත් කරයි ජනාධිපතිවරණයට පත් ජනාධිපතිවරයා බවට පත් වෙන්න පාර කැපුවේ. ඒකට ඒකේ ප්‍රතිඵලයක් විදිහට. ඉතින් ඒ නිසා ඉරාන දේශපාලනයට වෙනසක් වෙයි කියලා හිතන්න බෑ. රයිසි වෙනුවට රයිසිගේ ප්‍රතිපත්තිය රයිසි නියෝජනය කරපු ධාරාව ගෙනියන්න පුළුවන්. ඒ වගේම තවත් එක්කෙනෙක් පත් වෙයි. එතකොට ඉරානයේ විදේශ ප්‍රතිපත්තියවත් ඉරානයේ ආරක්ෂාව ගැන වුණු හිතන විදිහවත් ඒ වගේම ඉරානයේ හූති සටන්කාමීන්ට හමාස් වරුන්ට හිස්බුල්ලා වරුන්ට දක්වන සහය අඩුවක්වත් මේ කිසිම දෙයක් වෙනසක් වෙන්නේ නැහැ රයිසි මරණයට පත් වුණා කියලා. ඒ ප්‍රතිපත්ති ඒ විදිහටම ඉස්සරහට යන ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. දැන් රයිසි කියන චරිතයත් එක්ක ගත්තාම ජනාධිපතිවරයා විදිහට ඔහුගේ පාලන කාලය තුළ ඔහුගේ කාර්ය සාධනය පිළිබඳව පොඩ්ඩක් කතා බහ කරොත් තියෙන බලයත් එක්ක ඔහුගේ වැඩ කටයුතු කොහොමද අපිට පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕන? ඒ කියන්නේ ඔය රයිසිගේ පාලන කාලය තුළ සිද්ධ වෙච්ච ලොකුම වෙනස තමයි ඒ කියන්නේ ඔහුට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න පුළුවන් දේ තමයි ඉරානය සහ සෞදි අරාබිය අතර තානාපති සම්බන්ධතා යළි ස්ථාපනය කිරීම චීනයේ මැදිහත් වීම. අපි මේ වැඩසටහනේ තේ ගැන කතා කළා. ඉරානය සහ සෞදි අරාබිය කියන්නේ කාලයක් තිස්සේ ඉදිරිවාදීන් විදිහට හිටපු රටවල් දෙකක්. මේ රටවල් දෙකේ සාකච්ඡා මේසයකට ගෙනල්ලා මේ රටවල් දෙක අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යළි ආරම්භ කරන්න චීනයේ මැදිහත් වුණා. එතකොට මේක රයිසිගේ පාලන කාලය තුළ සිද්ධ වෙච්ච ලොකු වෙනසක් දැවන්ත පිම්මක් විදිහට දක්වන්න පුළුවන්. හැබැයි මේක සිද්ධ වුණේ ඒ කියන්නේ රයිසිගේ පාලන කාලය තුළ ඉරානය වඩාත් සමීප වුණා චීනයට සහ රුසියාවට. හැබැයි ඒක රයිසි නිසාම සිද්ධ වෙච්ච දෙයකට වඩා ඒ ලෝක තත්ත්වයේ විදිහට පළ ගැහුර එක පැත්තකේ රුසියාව රුසියානු යුක්‍රේන යුද්ධයත් එක්ක බටහිර රටවල් රුසියාව හිර කරන තැනකට ගමන් කළා. එතෙන්දී රුසියාවට අවශ්‍ය වුණා තමන්ගේ මිත්‍ර රටවල් එක්ක නැත්නම් ඒ බටහිර අක්ෂයට බටහිර කඳවුරට අහු වෙන්නේ නැති රටවල් එක්ක ඒ රටවල් එක්ක ටිකක් අර ඉදිරිවාදී සම්බන්ධයක් තියෙන රටවල් එක්ක තමන්ගේ සම්බන්ධතා ගොඩනගාගෙන තමන්ගේ පක්ෂයක් හදාගන්න. එතකොට ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉරානය සහ රුසියාව සමීප වුණා ඔය රයිසිගේ පාලන කාලය තුළ. චීනයත් ඒ වගේ චීනයටත් අවශ්‍ය වුණා මේ මැද පෙර දිග ඒ තමන්ගේ එක්තරා දුරකට තමන්ගේ ඒ සලකුණ මුද්‍රා තමන්ගේ බලපෑම ක්‍රියාත්මක කරන්න. ඒ නිසාත් ඒ එජෙන්ඩා එකට ඒ න්‍යාය පත්‍රයට හරියට ඒ තත්ත්වයන් සකස් වුණා. චීනය සහ ඉරානය අතර සමීප සම්බන්ධතා ගොඩනගෙන්න රයිසිගේ පාලන කාලය තුළ. ඒ වගේම ආර්ථික වශයෙන් ඉතාමත්ම අමාරු අඩියක ඉරානය තියෙන්නේ. ඒකට හේතුව තමයි ඉරානයේ මුහුණ දෙන සම්බාධක. දැන් අපි කතා කළා ඔය රයිසි ගමන් කරපු ගුවන් යානයත් අවුරුදු 40කින් විතර නවීකරණය කළා නේ. අවුරුදු 40ක් විතර පරණ ගුවන් යානයක්. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් කියලා මේ අනතුරට. එතකොට මේ විදිහට මේ ඉරානයේ ආර්ථිකය දරුණු එක්තරා විදිහක අර්බුදකාරී තත්වයකට මුහුණ දෙනවා. ඔවුන්ට මුහුණ දෙන සිද්ධ වෙලා තියෙන සීමා සහිතකම් නිසා ඒ බටහිර සම්බාධකවල ප්‍රතිඵලයක් විදිහට. ඒ වගේම ඉරානයේ ආර්ථිකයේත් ඔය මේ මිලිටරි ඉකොනොමි එකක් තියෙනවා IRGC එක. එහෙම නැත්නම් මේ ඔය ඉරානයේ රෙවොලියුෂනරි ගාඩ් එක මිලිටරි ඉකොනොමි කියන්නේ හමුදාව ආර්ථිකයේ කිසියම් පංගුවක් හසුරුවා ගන්නවා. ඒ සාමාන්‍ය රටේ ආර්ථික ක්‍රියාවලියට පිටින් හමුදාවත් ආර්ථික ක්‍රියාවලියට
මෙහෙවනවා. එතකොට මේ මැදිහත් වීමක් කරනවා. පාකිස්තානෙත් ඕක තියෙනවා. පාකිස්තානෙතර හමුදා කුමන්ත්‍රණ සිද්ධ වෙන හේතුව තමයි ඔය මිලිටරි ඉකොනොමි එක. ඒක ලංකාවේතර සමහර කට්ටිය හමුදා වල කියන්නේ තමයි ඒක කතා කරන්නේ. මම කියන්නේ එහෙම මේ මිලිටරි ඉකොනොමි එකක් ඉරානෙත් තියෙනවා. එතකොට මේ වගේ මේ ආර්ථික වශයෙන් බොහොම අභියෝගාත්මක තත්වයකට මුහුණ දෙන තාමත් ඒක එහෙමයි. නමුත් ඒ වගේම රයිසි දැන් පහුගිය කාල සීමාව තුළම ඔහු උත්සාහ කළා මේ තමන් ජාත්‍යන්තර වශයෙන් කොන් වෙලා නැහැ කියන කාරණා පෙන්නන්න. එතකොට ඔය ලංකාවටත් ඔහු ආවා. ඉන්දියාවට ලංකාවට ගිය මාසේ පාකිස්තානට ගියා. ගිය මාසේ. එතකොට ඒ වගේ ඔහුට ඒ වගේ දෙයක් කරන සිද්ධ වුණා. ඒ වගේම වඩා වැදගත්ම මේ රයිසි මේ යන්න මාසයකට විතර කලින්. ඊටාම මේ නුදුරේ සති කිහිපයකට කලින් පළවෙනි වතාවට ඉරානයේ තමන්ගේ පරම සතුරා විදිහට සැලකෙන ඊශ්‍රායලයට ඍජු ප්‍රහාරයක් එල්ල කරා. ඒක ඉතිහාසයේ කවදාවත් සිද්ධ වෙලා තියෙන දෙයක් නෙවෙයි. මේ ඉතිහාසයේ ඉරාන ඉරාක් යුද්ධයෙන් පස්සේ පළවෙනි වතාවට ඉරානයේ ඍජුව එහෙම යුද්ධයකට මැදිහත් වීමක් සිද්ධ කළේ, එහෙම ගැටුම්කාරී තත්වයකට මැදිහත් වීමක් සිද්ධ කළේ ඊශ්‍රායලයත් එක්ක. එතකොට මේකත් රයිසිය කාලය තුළ ඒකෙන් තේරෙන බොහොම දැඩි මතධාරී කෙනෙක් කියලා නේද? සාමාන්‍යයෙන් එහෙම ඒ වගේ පිම්මක් තනියෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. කොහොම නමුත් රයිසි ඒ දේ කළා. එතකොට ඒකත් වැදගත් දෙයක්. ඉරානය තමයි ඊශ්‍රායලයේ සහ ඉරානය තමයි පරම සතුරන් විදියට සැලකෙන්නේ. ඉරානය හැමදාම තමන්ගේ යුද්ධ කළේ, තමන්ගේ ගැටුම් දියත් කළේ, තමන්ගේ බලල්ලත් විදියට කටයුතු කරන ඔය හූති වරුන් යේමනේ, එතකොට ලෙබනනේ හිස්බුල්ලා සංවිධානය, එතකොට ගාසා තීරයේ හමාස් සංවිධානය, මේ වගේ මේ තමන්ගේ බලල්ලත් හරහා තමයි ඒගොල්ලෝ තමන්ගේ හතුරන්ට පහර දීම හැමදාම සිද්ධ කළේ 1988 පස්සේ. ඉතින් ඒක ඍජුම කරා. ඔව් මේ පාර කියන බොහොම ඍජුවහුට මැදිහත් වෙන සිද්ධ වුණා. ඒක රයිසිගේ පාලන කාලය තුළ සිද්ධ වෙච්ච විශේෂ දෙයක්. මේ රයිසි ගැන කතා බහ කරනකොට ඔහු බලයට ආවේ කොහොමද කියන කාරණාව සහ ඒ පසුබිම ගැන තව පොඩ්ඩක් කතා බහ කරමු. මේ රයිසි කියන්නේ පූජකෙක් කියන්නේ ඔහු පූජකෙක් කෙනෙක් කියන්නේ ඉරානයේ එහෙම ඔය ඉහළට ඉරානය කියන්නේ ඉස්ලාමීය රාජ්‍යයක්. එතකොට ඒ ඉස්ලාමීය ඉරානය බිහි වුණේ 1979 ඉරානයේ ඉස්ලාමීය විප්ලවයක් සිද්ධ වුණා. ඒකෙන් ඉරානයේ ෂා රජු පන්නලා දාලා අයතුල්ලා කුමේනි කියන පූජකවරයා. අයතුල්ලා කියන්නේ ඔහු ඒ කියන්නේ ග්‍රෑන්ඩ් අයතුල්ලා කෙනෙක් වෙන්න ඕනේ ඉරානයේ ඒ බලය දරන්න. අයතුල්ලා කුමේනි බලයට පත් වුණා 1979. ඔහු අවුරුදු 14ක් ෂා රජු කාලේ අවුරුදු 14ක් ඉරානයෙන් පිටත් වෙලා හිටියේ. ප්‍රංශයේ හැංගිලා හිටියා. එතකොට 1979 ඉරාන විප්ලවය සිද්ධ වුණේ ඔහුගේ නායකත්වය යටතේ. එතකොට ඉරාන විප්ලවයෙන් පස්සේ ෂා රජු පන්නලා දාලා අයතුල්ලා කුමේනි ඉරානයේ මැති ජනමත විචාරණයක් තිබ්බා. ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත්වේ යුතුද නැද්ද කියන කාර්යය සම්බන්ධව. රටේ ජනතාවගේ 98%ක් ඡන්දය දුන්නා ඉරානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කළ යුතුයි කියලා. එතකොට ඉස්ලාමී ඒ ජනමත විචාරණයේ ප්‍රතිඵලයට අනුව ඉරානයේ අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා. ඒ ව්‍යවස්ථාවට අනුව උත්තරීතර නායකයෙක් ඉරානයේ ඉන්නවා, සුප්‍රීම් ලීඩර් කෙනෙක්. ඊට අමතරව ඡන්දයෙන් පත්වෙන ජනාධිපති කෙනෙක් ඉන්නවා. එතකොට මේ රයිසි 1979 ඉඳන් අයතුල්ලා කුමේනිගේ මේ ඉරාන විප්ලවය තුළ ඒ වගේම ඔහුගේ ඒ 80 සහ 88 පාලන අයතුල්ලා කුමේනි 79 ඉඳන් 89 වෙනකන් ඉරානය පාලනය කරා. ඊට පස්සේ ඔහු මිය ගියා. ඊට පස්සේ තමයි අයතුල්ලා කමේනි වේ දැනට ඉන්න උත්තරීතර නායකයා බලයට පත් වුණේ. ඔහු උත්තරීතර නායකයා බවට පත් වුණේ. එතකොට මේ පාලන තන්ත්‍රයන් දෙකේම රයිසි අයතුල්ලා කුමේනිගේ පාලන කාලය තුළ ඔහු මේ අධිකරණ ක්‍රියාවලිය තුළ ප්‍රොසිකියුටර් කෙනෙක් විදියට හිටියේ. ඒ කාලය තුළ ඔහු අර 4 දෙනාගේ කමිටුවගේ ලෙකක ඔහු සමාජිකෙක් විදියට කටයුතු කළා, ප්‍රොසිකියුටර් කෙනෙක් විදියට. මේ කාල සීමාව තුළ ඔහු ඉරානයේ දේශපාලන විරුද්ධවාදීන් තමන් ඒ ඉරානයේ දේශපාලන සිරකරුවන් 1000 ගානකගේ මරණවලට ඔහු වස්සම් කළා, ඒ මරණ අනුමත කළා. එතකොට මේක තුළ ඔහුට අර අන්වර්ත නාමයක් පට බැඳුනා, බුචෝ ඔෆ් ටෙහරාන්. එහෙම නැත්නම් ටෙහරානේ මස් මරන්නා කියලා. ඒ තරම් ඔහු දරුණු විදිහට ඒ දේශපාලන සිරකරුවන් මරණයට පත් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ අනුමැතිය ලබා දුන්නා. ඔහු දැඩි විවේචන එල්ල වුණා. ඒකට හේතුව තමයි ඔහු ඒ කමිටුවට පත් කරන්න හේතුව, මේ 4 දෙනාගේ කමිටුවට පත් කරන්න හේතුව මේ ඔය ඔහුගේ මේ දැඩි මතධාරී ස්වභාවය. එතකොට ඉරානයේ දේශපාලන විචාරකයෙක් පොතක් ලිව්වා ටෝචර්ඩ් කන්ෆෙෂන්ස් කියලා. මේ ටෝචර්ඩ් කන්ෆෙෂන්ස් කියන පොතේ තියෙනවා මේ කොහොමද රයිසි 1988 කාලේ තම ප්‍රොසිකියුටර් කෙනෙක් විදියට කොහොමද මේ මරණවලට ඔහු වගකිව යුත්තේ කියන එක. එතකොට ඒක ඇතුලේ මේ වාමාංශිකයෝ, නිදහස් මතධාරීන් මේ හැමෝම ඔහුගේ ඒ මරණ දඩුවමට යටත් වුණා. ඒ මුහුණ දෙන්න සිටින මම කොච්චර කාලයකට මැරුණද කියලාත් කියන්න බෑ. ඒ සංඛ්‍යාලයකට නමුත් අනිවාර්යයෙන්ම 4000කට වඩා නම්
මරලා තියෙන බව මරණයට පත් කරලා තියෙන බව පැහැදිලි. එතකොට ඒ වගේ මේ රයිසි කියන්නේ එහෙම සුදු චරිතයක් නෙවෙයි. ඒ චරිතයේ ත්‍රිමාන ස්වරූපය අපි දකින්න ඕනේ. එතකොට කොහොම නමුත් මේ ඔය 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 විදිහට තමයි රයිසි ඉරානයේ පාලන තන්ත්‍රය තුල උඩට ආවේ, ඉහළට ආවේ. එතකොට අයතුල්ලා කොමේනිගේ පාලන කාලෙත් පස්සේ මේ දැනට ඉන්න අයතුල්ලා කමේනි බලයට පත් වුණා. අයතුල්ලා කමේනි සහ රයිසි කියන්නේ ඉතාමත් හොඳ ගුරුගෝල සම්බන්ධයක් තියෙන දෙන්නෙක්. ඒ කියන්නේ එයාගේ අයතුල්ලා මේ රයිසිගේ දේශපාලන ගුරුවරයා, ඔහුගේ අර දේශපාලන පීතෘවරයා තමයි අයතුල්ලා කමේනි. එතකොට මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔහු ඒ අර දැඩි මතධාරී ඉස්ලාමීය මූලධර්ම මත පදනම් වෙච්ච ප්‍රවාහය නියෝජනය කරන ඉරානයේ ඔය 2017 ඔහු මුලින්ම තරඟ කළේ ජනාධිපතිවරණයට. ඒකෙන් ඔහු පරාජයට පත් වුණා. 2017 ඇත්තටම ජයග්‍රහණය කළේ හසන් රුහානි කියලා ජනාධිපතිවරේ. කොහු ටිකක් මේ මධ්‍යස්ථ මතධාරී කෙනෙක්, නවීකරණවාදී ප්‍රතිසංස්කරණවාදී ධාරාවට එහෙම අයත් කෙනෙක්. එතකොට ඒ කාලේ කිසියම් ආකාරයක ඉරානයේ මේ මූලධර්ම මත පදනම් වෙච්ච අර දැඩි මතධාරී කණ්ඩායම්, ගතානුගතිකවාදී කණ්ඩායම් පොඩ්ඩක් පස්සට යන්න සිද්ධ වුණා. එතකොට මේක අයතුල්ලා කමේනිට එච්චර ඇල්ලුවේ නැහැ. එතකොට 2021 ජනාධිපතිවරණයේදී, ජනාධිපති තෝරන මැතිවරණයේදී අයතුල්ලා කමේනි බොහොම පැහැදිලිව මැදිහත් වෙලා ඉරානයේ තියෙනවා මේ එක්තරා කමිටුවක්, කවුන්සිල් එකක්, භාරකාරයන්ගේ කවුන්සිලය කියලා එකක්. මේ කවුන්සිලේ 12 දෙනෙක් ඉන්නවා. 12 දෙනා පත් කරන්නේ ඉරානයේ උත්තරීතර නායකයා. මේ අය තමයි ජනාධිපතිවරණයට තරඟ කරන කට්ටියගේ සුදුසුකම නුසුදුසුකම තීරණය කරන්නේ. ඒ අයගෙන් තමයි, ඒ අයගෙන් අර වෙට් වෙලා තමයි යන්න ඕනේ ජනාධිපති මේ ධූරයට තරඟ කරන්නේ. එතකොට 2021 ජනාධිපති මැතිවරණය වෙනකොට අයතුල්ලා කමේනි හරියටම මේ ගැටේ ගැහුවා. වෙන කිසිම රයිසිට අභියෝගයක් වෙන කාටවත් අර මේ භාරකාරයන්ගේ කවුන්සිලෙන් ලැබුණේ නැහැ. රයිසිට බොහොම ලේසියෙන් පුළුවන් වුණා ජනපද ධූරයට පත් වෙන්න. හැබැයි මැතිවරණය, ඉරානයේ විප්ලවයෙන් පස්සේ තිබෙන මැතිවරණ වලින් අඩුම ජන සහභාගීත්වයක් තිබුණා, අඩුම ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවක් තිබුණ මැතිවරණයක්. 148 ඡන්දය භාවිත කළේ මේ රයිසි බලයට පත් වෙච්ච මැතිවරණයේදී. කොහොම නමුත් රයිසිට පාර කැපුණා. අයතුල්ලා කමේනි සහ උවතර තිබුණ මේ සම්බන්ධය නිසා කොහොම හරි ජනපද ධූරයට පත් වෙන්න. ඒ වගේම මේ අයතුල්ලා කමේනි දැන් වයස 85යි. හුඟක් අය හිතුවා අයතුල්ලා කමේනි මං හිතන්නේ තව ඔහුගේ කාලේ ඉස්සරහට තියෙන කාලේ සීමිත බව ඕනේ කියලා තේරෙනවා. අයතුල්ලා කමේනිගේ පස්සේ ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වෙන්නත් මේ රයිසිට හැකියාව තිබුණා කියලා. ඔහු තමයි එතෙන්දී ඒ තරඟයේ ඉස්සරහින්ම දුවපු දාවකෙක් කියලා ඉරානයේ උත්තරීතර නායකයා බවට පත් වෙන්න. එතකොට ඒකත්, එතකොට මේ මරණය සමග ඒ කාරණයත් එක්තරා දුරකට ගැටලුකාරී තැනකට ගිහිල්ලා තියෙනවා කියලා එහෙම අදහසක් පළ වෙනවා. මේ පුද්ගලගේ මරණය පිළිබඳව ඉරානයේ යම් සතුටකට පත් වෙන පිරිසකුත් ඉන්නවද? එතකොට අර කිව්වා වගේ පසුබිම පොඩ්ඩක් කතා බහ කරපුවාම අතීතයත් බලපුවාම එහෙම පිරිසක් ඇති නේද? පැහැදිලිවම. මොකද ඔහුගේ ක්‍රියාකලාපය, ඒ වගේම පහුගිය කාලේ ඉරානයේ ඔබට මතක ඇති සිද්ධ වුණා කාන්තාවන් අතේ විශාල ප්‍රමාණයක් ඉරානයේ විරෝධතා පැවැත්තුවා. මේ ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ තාඩන පීඩන ඉරානයේ සංස්කෘතික පොලිසියේ. ඒ කියන්නේ සංස්කෘතික පොලිසියේ බාහිර සිටියදී එක්තරා කාන්තාවක් මිය ගියා. ඒ මිය යාමට ප්‍රතික්‍රියාවක් විදිහට දැවැන්ත විරෝධතා ඉරානයේ පුරා දියත් කළ කාන්තාවන් විසින් මේ විරෝධතා ඉතාමත්ම දරුණු ලෙස සාහසික විදිහට රයිසි මර්ධනය කළා. ඒක රයිසිගේ පාලන කාලේ තමයි මර්ධනය කළේ. එතකොට මේ නිසා ඉරානයේ මධ්‍යස්ථ මතධාරී කණ්ඩායම් ඉරානයේ වෙනස් විය යුතුයි කියලා හිතන කණ්ඩායම්, විශේෂයෙන් ඉරානයේ මේ සංස්කෘතික පොලිසියේ තාඩන පීඩන වලට මුහුණ දෙන කාන්තාවන් ඉතාමත්ම විරුද්ධවාදී තැනක ඉන්නවා මේ රයිසිගේ පාලන තන්ත්‍රය, එහෙම නැත්නම් මේ ගතානුගතිකවාදී පාලන තන්ත්‍රයක. ඔවුන් මේ මරණය බොහොම පැහැදිලිවම ඔවුන් මේක සතුටුදායක දෙයක් කරගත්තා. ඒ වගේම විශාල පිරිසක් දුක් වුණා, සහය අවමංගල්‍ය පෙරහැරට සහභාගී වුණා. ඒ රූපරාම අපි ඕනතරම් දැක්කා. ඒතර මේ දෙපැත්තම සමාජයේ තියෙනවා. කොහොම නමුත් මේ රයිසි මිය ගියා කියලා කලින් කිව්වා වගේ ඉරානයේ තියෙන ගතානුගතිකවාදී පාලන තන්ත්‍රය වෙනස් වෙන්නේ හරි ඉරානයේ දේශපාලන ස්වරූපය වෙනස් වෙන්නේවත් නැහැ. ඒක පැහැදිලි. මේ රයිසිගේ මරණයත් එක්ක සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ මේ මරණයත් එක්ක, මේ හදිසි මරණයත් එක්ක සිද්ධ වෙච්ච මේ අනුකම්පාව, මිනිසුන්ගේ සිද්ධ වෙච්ච මේ පොදුවේ තියෙන මේ ඉරානයේ තියෙන මේ කම්පණය මැදින් රයිසි වගේම තවත් ගතානුගතිකවාදී දැටි මතධාරී පාලකයෙක් මේ රැල්ලේම නැගලා ඊළඟ ජනාධිපතිවරණය, එහෙම නැත්නම් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉඩකඩක් විතරයි තියෙන්නේ. ඒ අරෙන්න මේ රයිසිගේ මරණයත් එක්ක එහෙම සාධනීය වෙනසක්
සිද්ධ වෙන බවක් ඇත්තටම පේන්නේ නැහැ. අපේ රසු මේ අධික ජනගහනයක් ලොකු පිරිසක් මේ අවමංගල්‍ය සඳහා සහභාගී වෙනවා අපි දකින නේද අර මේ ඊජිප්තු ජනාධිපතිවරයාට තමයි නේද ඉතිහාසෙ ටිකක් ලොකුම වැඩිපුරම පිරිසක් හිටියයි කියලා අපිට දකින්න ලැබුණේ. ඊටත් වඩා පිරිසක් මේ සඳහා සහභාගී වෙලා ඉන්නවා. විශාල පිරිසක් මේකට සහභාගී වුණා. ඒකට මේ 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 සහභාගී වීම හැබැයි මේකෙන් මේක එක්තරා විදිහක දේශපාලන ස්ටේට්මන්ට් එකක්ද ඉරානේ ඔය ඔය ජනාධිපතිවරයාගේ දේහය මම හිතන්නේ දින 3ක් පුරා ප්‍රදේශ 3ක අර දෙවන්ත රත පෙරහැරකින් අර මේක වුන් සම්දර්ශනයක් බවට පත් කරගෙන තියෙනවා. මේක එක්තරා විදිහක වුන් පෙන් අවස්ථාවක් කරගත්ත පෙන්වන්න විශේෂයෙන් බටහිරට මේ ඉරානේ රජයට පාලන තන්ත්‍රයට ජනතාවගේ සහයෝගය තියෙනවා කියන එක ඒ පෙන්වන දේශපාලන ස්ටේට්මන්ට් එකක් බවට පත් කරගත්තා. මේ අවමංගල්‍ය මේ අවමංගල්‍ය සහ ඒකත් එක්ක බැඳිච්ච මේ අවසන් කටයුතු කිරීමේ කාර්යය. එතකොට ඒක තමයි මේ පේන්න තියෙන්නේ. මෙතෙන්දි අර මේ දකින මහා ජන ගඟක් නේ අපි පිරිලා ඉදිරලා තියෙන්නේ නේ ඒක. ඔව් දෙවන්ත ජන ගඟක් සංවිධානාත්මක කියන්නත් තමයි. ඔව් ඒ වගේම මේ මෙතෙන්දි කතාවක් මේ බහුගේ කාලේ කතා පැවතුනා මේ විශේෂයෙන්ම ජනතාවට මේකට සහභාගී වෙන්න කියලා පොදුවේ එහෙම බලපෑම් කිරීමකුත් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒකේ ස්වාභාවිකවත් එහෙම මේ රටක රාජ්‍ය නායකයෙක් ජනාධිපතිවරයෙක් එහෙම හදිසි අනතුරකේ මරණයට පස්සේ සමාජයේ බොහොම ස්වාභාවිකවත් කිසියම් අන්තිම කම්පනයක් ඇති වෙනවා. මේක පොදුවේ ඔහුගේ දේශපාලනය අනුගමනය කරන පිරිස විතරක් නෙවෙයි වෙනත් අය තුල පවා මේ වගේ හදිසි මරණයකට පස්සේ කිසියම් කම්පනයක් පත් වෙනවා. ඒක ස්වාභාවිකයි නේද? දැන් බණ්ඩාරනායක මහත්තයා මරණයට පස්සේ ඒ දෙවන්ත මේ අර මිනිස්සු පෝලිමේ ඉඳ දවස් ගණන් පෝලිමේ ඉඳලා මහා දෙවන්ත ජන සහභාගීත්වයක් තිබුණානේ ඒ මරණයට. එතකොට ඒකත් එක්ක සමාජයේ කම්පණයට ප්‍රතික්‍රියා දක්වන විදිහක්. එතකොට මේකත් මේ හදිසියෙ සිද්ධ වෙච්ච මේ අනපේක්ෂිත මරණයත් එක්ක කම්පනයක් සිද්ධ වුණා ඉරානයේ ඒ සමාජයේ බොහෝ දෙනෙකු තුළ. එතකොට ඒ කම්පණය එක්තරා විදිහකට ප්‍රකාශයට පත් වෙනවා. මෙහෙම ඒකත් එක ස්වරූපයක්. ඒ වගේම අනිත් පැත්තෙන් ඉරානයේ මේ වගේ සහභාගී වෙන්න කියලා අන ලැබුණාම බලපෑම් කරනහම කවුරුත් ඒව එච්චර ප්‍රශ්න කරන්න යන්නේ ඒවට අනුගත වෙනවා. ඒක තමයි ඉරානයේ ස්වභාවය. ඒතකොට මේ දෙපැත්තම මේකේ තිබුණා. ඒ වගේම මේකෙන් කියවෙන්නේ නැහැ රයිසිගේ අර මේ මරණයට සතුටු වෙන පිරිසකුත් ඉරානයේ ඉන්නවා. විශේෂයෙන්ම ওই මධ්‍යස්ථ මතධාරී පිරිස ඔය මේ මරණය සම්බන්ධයෙන් මේක හොඳ දෙයක් විදිහට දකින පිරිසකුත් ඉන්නවා. ඒක අපි අනුමත කළත් නොකළත් එහෙම ප්‍රවාහයක් දැන් ලංකාවේ තියෙම තිබ්බන් රාජ්‍ය නායකයෝ සමහර එක පාටට මැනනම් රතිඤ්ඤා දාපු ඉතිහාසයේ කුදු ලංකාවේ තියෙනවා. ඒ වගේම තමයි. ඉතින් මේක ඒ ඇසුරෙන් මේව තේරුම් ගන්න ඕනේ. දේශපාලන කියන්නේ එහෙම තමයි. අපි කතා කරත් තමයි ඉරානයේ ඊළඟ ජනාධිපතිවරයා කවුරු බවට පත් වෙයිද? ඉරානයේ ඊළඟ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් දැනටත් විවිධාකාරයේ පුරෝකථනයන් තියෙනවා. එතකොට මේ වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා ඔහු බොහෝ දුරට මේ තරගකරුවෙක් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම දැනට වැඩ බලන ජනාධිපතිවරයා උපජනාධිපතිවරයා ඔහුත් තරංකරුවෙක් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඉරානයේ මේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ අර චීෆ් නෙගෝෂියේටර් විදිහට කටයුතු කරන සයිඩ් ජලීලි කියලා ඔහුත් මේ තරංකරුවෙක් වෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කවුරු ආවත් මේ හැමෝම එක සමාන ප්‍රතිපත්ති වල කට්ටිය. වෙනසක් වෙනවා නම් වෙන්නේ අර මධ්‍යස්ථ මතධාරී එහෙම කණ්ඩායම් වලින් අපේක්ෂකයෙක් ආවොත් නමුත් එහෙම අපේක්ෂකයෙක් එයි කියලා හිතන්න පුළුවන් තරම් වටපිටාවක් නැහැ. ඒ වගේම එහෙම අපේක්ෂකයෙක් ආවත් දිනන්න පුළුවන් වෙයි කියලා වටපිටාවකුත් නැහැ. හේතුව තමයි මේ කවුරු ආවත් අවසානයේ අර අයතුල්ලා කමේනිගේ පාලනය යටතේ තියෙන ඔහුගේ ග්‍රහණය යටතේ තියෙන අර බාරකරුවන්ගේ මණ්ඩලයෙන් සුද්ධ වෙලා තමයි එන්න ඕනේ. ඒකට ඒ බාධකයේ පැනගන්න බෑ. ඉරානයේ දැනට තියෙන ප්‍රතිපත්ති වෙනස් කරන්න කටයුතු කරන එහෙම ජනාධිපති අපේක්ෂකයෙකුට මේ ප්‍රතිපත්තිත් එක්ක යන ගතානුගතිකවාදී කෙනෙකුට විතරයි මේ අවස්ථාව මේ මොහොතේ ලැබෙන්නේ. එතකොට ඒ අනුව වෙනසක් වෙයි කියලා හිතන්න බෑ කවුරු ආවත්. නමුත් ඔය ප්‍රධාන නම් ටික තමයි තියෙන්නේ. ඒ කවුරු ආවත් ඒ හැමෝටම ඉරානයේ උත්තරීතර නායකයා එක්ක අත්වැල් බැඳගෙන ඔහු කියන විදිහට තමයි මේ වැඩේ කරන්න වෙන්නේ. ඉබ්‍රාහම් රයිසිත් තමයි හොඳ දැනුමක් තියෙන උගත්කමක් තිබෙන පුද්ගලයෙක් විදිහට තමයි අධ්‍යාපනික වැඩපිටාවක් තියෙන ඉංජිනේරුවරයෙක්. ඔහු අර ඩොක්ටර් ඉබ්‍රාහම් රයිසි කියන්නේ ඔහුගේ ඔහු නීතිඥයෙක්. ඔහු පූජකයෙක් ඒ වගේම ප්‍රොසිකියුටර් කෙනෙක්. ඔහු ඉරානයේ නීතිපතිවරයා විදිහට කටයුතු කරමින් හිටියා. ඉරානයේ අධිකරණ ක්‍රියාව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණ ක්‍රියාවේ ලංකාව වගේ නෙමෙයි දැඩි ලෙස ආගමික ග්‍රහණයට නතු වෙච්ච තැනක්. එතකොට ඉරානයේ නීතිපතිවරයා විදිහට ඔහු කටයුතු කළා. ඒ වගේම ඉරානයේ දෙවන්ත ආගමික ට්‍රස්ට් එකක ඒ කියන්නේ මේ ට්‍රස්ට් එක හරහා තමයි ඉරානයේ දැන් ලංකාවේ තියෙන කොන්ග්ලොමරේට්ස් කියන දැන් ওই ප්‍රධාන සමාගම් තියෙන මේ විදිහට තමයි ඒවත් කටයුතු කරන. ඒවත් ප්‍රධානියා විදිහට කටයුතු කළා.
මේ වගේ මේ ඔහු වරප්‍රසාදලාභී තනතුරු ගණනාවක් දැරුවා ජනාධිපති ධුරයට පත් වෙන්න කලින් ඔහු ප්‍රධාන වශයෙන්ම ඔහු පූජකයෙක් ඒ කියන්නේ ඔහු ක්ලෙරික් කෙනෙක් ඒ ක්ලෙරික් කෙනෙක් හරහා විදිහට තමයි ඔහුගේ මේ දේශපාලන මැදිහත්වීම සිද්ධ වෙන්නේ. ඔය සුදිරාසිකල් දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතුනාට අපි ලබන සතියේ තැලිත් මුණ ගැහමු. ඒ වෙනකොට තියෙන ලෝකීය කතා බහ කරන ප්‍රධානම මාතෘකාවක් එක්ක ඒ විශ්ලේෂණාත්මකව පැහැදිලි කරගන්න. බොහොම සුදිර දවසකට ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.